බැංකෝ කියනුම් අපි වාගෙන තියෙන තුනක් ඩුබයිවල කාහක් ඔයාගෙන තියෙනවා රාජපක්ෂ පවුලේ පවුලේ සහ ලේකම්බරයෙක් සහ සභාපතිවරේ ඒ කට්ටියගේ බැංකු. නමුත් ඒවා ගන්න ගැනීම තමයි අපහසු. දැන් නොයෙකුත් ක්‍රියාමාර්ග එනවා. ඒකම දැන් හොංකොන් වල බැංකුව අපි දන්නවා, එකවුන්ට් එක අපි දන්නවා. ඒ තැන්පත් කරපු මුදල්, ඒ මිග්ගනු දෙනුව හරහා ගිය තැන්පත් කරපු මුදල්. ඒතර මිග්ගනු දෙනුව සිදු කරපු බැංකු සිංගප්පූරුවේ. මොකද මිග්ගනු දෙනුව ඩොලර් මිලියන 7.2 14.7ක් ආණ්ඩුව ගෙවනවා. එහෙට හම්බෙලා තියෙන 7.2යි. එතකොට ඒක යන්නේ තුන්වෙනි පාර්ශ්වයක් සිංගප්පූරු සමාගමක්. දැන් ඒ ගිහිල්ලා බැලුවා මේ සිංගප්පූරු සමාගමේ කියන්නේ පොඩි කඩයක්. ඒක දැන් වහලා එහෙම සමාගමක් නැහැ. ඒ වෙලාවට හදපු බොරු සමාගමක්. ඒතකොට ඒකේ තියෙනවා ඒකේ බැංකු එතෙන්ට සල්ලි එතන තමයි සල්ලි තැන්පත් වෙලා තියෙන්නේ. එතනින් තමයි සල්ලි එහාට ගියේ. ඉතින් මේ ඔක්කොම අපි මේ නිකන් නෙවෙයි ඔක්කොම දන්නවා. දැන් මේවා ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමේ තමයි ඉන්නේ. මුදල් කොච්චර පමණ තියෙනවා කියලා වර්තන වෙනවා. එක ගෑන්කු කියන්නේ මොකද ඩුබායි වල තියුණා ඩොලර් මිලියන 1086ක්. മന്ത്രിവരയගේ ගිණුමේ තියුණා ඩොලර් මිලියන 500 ගණක්. ඒක හරි ගානක් මට මතක නැහැ 500කට වැඩි. තව ලේකම්වරයෙක් සහ සභාපතිවරයෙක්. මේ දෙන්නගේ ජොයින්ට් account එකේ තියුණා මිලියන 1000 ඩොලර් මිලියන 1800ක්. එමෙතුමා දැන් ඔය හිටපු ජනාධිපතිගේ බැංකු ගිණුම් පවත්වාගෙන නඩත්තු කරගෙන ගියේ ලොකු විතානගේ කියලා කිව්වා. දැන් ඒ මාධ්‍යේ වාර්තා වුණා. දැන් හැබැයි ලොකු විතානත් එක්ක අගමැතිතුමා යනවා හොරණ ටයර් ෆැක්ටරිය විවෘත කරන්න. මොකද මේ සම්බන්ධයෙන් ලොකු විතානකගේ බැංකු ගිණුමක් නැහැ. හින්ද රාජපක්ෂගේ තියෙනවා එක බැංකු ගිණුමක් තියෙන. ඒ බැංකු ගිණුම දියලා තමයි බැංකුවෙන් මුදල් අරගෙන තියෙන්නේ ඩුබායි වල මැරියට් හෝටලෙ ගන්න. ඒ මැරියට් හෝටලෙ ගත්තෙත් ඔය රාජකීය පවුලක සමාජිකයෙක්. නමුත් ඒක තියෙන්නේ ඔය නන්දන විතාරණ. ඕ එයත් එක්ක සම්බන්ධ එයාට ටයර් ෆැක්ටරියක් දෙන්න ගියා අපේම ඇමතිවරේ. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක ඇතුලේ සම්බන්ධයක් තියෙනව නේද ඇමතිතුමා? ඕවා නැති කරන්නේ කොහොමද? හයි බොයිසුදී.